එහෙනම් දැන් අපිට තියෙනවා මේ මාස 9ක සැලැස්ම මාස 4ක් වාගේ කෙටි කාලයකට අඩු කරලා වයඹ සම්පූර්ණම ආලෝකමත් කිරීම අපේ කාර්යභාරය අපේ වගකීම වෙනවා. ඒ නිසා අපේ නිලධාරී මහත්මාතුරු සියලු දෙනාම කඩිසරව මේ වැඩ ඉවර කරන්නට පුළුවන්. එහෙනම් අපි දින 90ක් කියලා දාලා වශයෙන් මමත් අපේ සාමාන්‍ය අධිකාරතුමාත් කතා කරගත්තේ දින 90ෙන් බැරුණත් අඩුම තරමේ දින 120ක් මාස 4ක් ඇතුළත මේ සියලු විදුලි යෝජනා ක්‍රම ටික අවසන් කරලා ජනතාවට ඒ වර ප්‍රසාදේ ලබා දෙන්නට අපි කටයුතු කරමු. අන්නේ කටයුත්තට තමුන්නාසලා සියලු දෙනාගෙම නොමසුරු සහයෝගයේ දායකත්වයේ මට ලබා දෙන්න කියලා මම සියලු දෙනාගෙම ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. එතකොට අපි මේ විදුලි බලයයි බල ශක්තියයි දෙකම එක අමාත්‍යාංශයක් යටතරාවේ ටික කාලයකට පස්සේ මේකේ ඛනිජ තෙල් අංශය වෙනම තිබුණා, විදුලි බල අංශය වෙනම තිබුණා. අපි මේ දෙපැ ඛනිජ තෙල් අංශයත් විදුලි බල අංශයත් මේ දෙකම අපි පිනට ලබා දෙන්නේ කාටවත්ම. විදුලිය දෙන්නේත්, ඉන්ධන දෙන්නේත් මුදලට. ඉන්ධන අපි පිටින් ගෙනල්ලා ලාභයක් තියාගෙන විකුණන්නේ. පසුගිය ආණ්ඩු සමයේ අපි කෑ ගැහුවා ඉන්ධන මිල වැඩි, පෙට්‍රල් ලීටරයකින් ගන්න බද්ද වැඩි, මේක අඩු කරන්නට ඕන කියලා. අපි අඩු කරන්න ඕන කියලා කෑ ගහනකොට ආණ්ඩුව කිව්වේ ලෝක වෙළඳ පෙළේ මිලක් එක්ක යන්නේ දෙන්න පුළුවන් සහන දීලා තියෙන ඔට වඩා දෙන්න බෑ කියලා. අපි අරන් බලනකොට එක පෙට්‍රල් ලීටරයකින් රුපියල් 66.67ක් පසුගිය රජයේ වකවානුවේ පෙට්‍රල් ලීටරයකින් ලාභ ලැබුවා. ජනතාවගෙන් අරගත්තා. දැන් අපි ශනිකව මේක අඩු කරා. අපි වැඩ බාරගත්තේ චම්පිකම තමයි 19 වෙනිදා. අපි 21 වෙනිදා එනකොට දින 3ක් යනකොට ඩීසල් පෙට්‍රල් භූමි තෙල් වල මිල අඩු කරා. ඒ වගේම අපි 29 වෙනිදා ආයෙත් ඉදිරිපත් කරද්දී දෙවෙනි වතාවට නැවතත් ඉන්ධන මිල අඩු කරා. භූමි තෙල් ලීටරයක් තවත් රුපියල් 9කින් 6කින් අපි අඩු කරලා දැන් රුපියල් 59 දක්වා අඩු කරා. දැන් පෞගේ වකවානුවේ දීවර ජනතාව එළියට බැලලා සටන් කරේ අපට භූමි තෙල් වලට සහන එපා සාධාරණ මිලට දෙන්න කියලා. එදා හම්බුනේ සහන ආධාරය මොකද්ද? වෙඩිලක් හම්බුණා. ජීවිතක්ෂයට පත් වෙන්න වරම හම්බුණා පසුගිය වකවානුව තුල. දැන් අපෙන් එහෙම ඉල්ලලවත් පාර බැහැලා වීදි සටන් කරන්න දීලවත් එහෙම නැත්නම් බෝඩ්ඩු ටික පාරේ තියාගෙන ඉන්නවත් පාර හරස් කරගෙන ඉන්නවත් මිනිසුන්ට උද්ඝෝෂණය කරන්න අවස්ථාවක් දුන්නේ නැහැ. අපි දන්නවා ජනතාවගේ අසීරුව. ඒ අසීරුව දන්න නිසා අපි ඒ අසීරුවට පිළියම යෙදුවා අර අනවශ්‍ය ලෙස ආයකරණ ලබන මුදල් සම්භාරය අඩු කරන්නට.